සහ එහි ගමන් කළ කාන්තාවක් ඉන්තුවල ලබා රෝහල්ගත කෙරුණා. दिवेन पुरा सिदुपो हदिसे विदुली बिंदवटीम संबंधी स्वाबेलीमट पात्कल कमिटुवे मूलिक वार्ताव अद दिनेदी विषय भार अमात्यवरयावित भारदीमट नियमिताय पसुगिय संदुदा केलवर पिटिय ग्रेड उपपोले सिदुपो दोष्याक निसा दिवेन पुरा हदिसे विदुली बिंदवटीम सिदुपुना පයපහකට අධික කාලයක් දිවයිනපුර විදුලිය බිඳ වැටී තිබූ අතර මේ සම්බන්ධයෙන් සුවබැලීම සඳහා විශ්වභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා. සමාජිකින් 7 දිනකකින් යුත් මෙම විද්වත් කමිටුව සිය මූලික විමර්ශන වාර්තාව අද දිනේදී අධිවරයා වෙත බහර දීමට නියමිත බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ සඳහන් කළා. කෙසේ වෙතත් විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව මේ වෙනතෙක් සකස් කර නොමැති බවද එම ඒකකයේ සඳහන් කළා. මේ අතර ඊයේ දිනේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහපිරු මහතා සදහන් කර සිටි තම අමාත්‍ය ධුරය බහරගෙන පැය 96ක් වැනි කෙටි කාලයක් තුල සිදු වූ මෙම සිද්ධියේදී වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යාංශයේ බවට අනාවරණය වූ හොත් තමා සිය අමාත්‍යාංශින් ඉවත් වන බවයි විදුලි බල අමාත්‍යාංශයේ මම තාම ඉගෙන ගන්න කොටම ලයිට් ගියා ගෙදර කුප්පි ලාම්බක් කර තියාගෙන ඉගෙන ගන්න ඕනේ කමරු පිටියේ හිටිය ඔෆිස් එකේ දවල් යන හදනකොට රටේම බ්ලැක් අවුට් එක ඩලස් ගාලා කරන්ට් ගියා කිව්වා එමුනේ කිව්වේ අපි ඩලස් ගාලා කරන්ට් ආවේ නැහැ විදුලි බල ඇමතිවරයා විදිහට වැඩ බාර අරගෙන පැය 96 උතර මම විදුලි බල ගැන මොකද ඒ වෙලාවේ දැනගෙන හිටියේ ඊතර මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එක බල්බ් එක දාන එකයි විතරයි මම විදුලි බල ඉංජිනේරුවෙක් නේ නම දෙන්නේ කමිටුවක්පත් මේ වාර්තාව සඳහන්දැයි අපි අතර ලැබී ඒ වාර්තාවේ කියනවා නම් විදුලි බල අමාත්‍යංශය තමයි වැරද්ද කියලා මට දෙන්න ඕන දඩුවම මොකද අංගහරු ආද හැන්දෑව ඉඳලා ඩලස් ලහපරම නෙමෙයි මෙරට විදුලි බල ඇමති මට තියාගන්න ඒ අදහසේ ලංකාවේ පළවෙනිවට අතර ලැබී බන්ධනාගාර මෙහෙයුම් රාජකාරිය සඳහා අද සිට පොලිස් විශේෂ කාර්ය බලකා යෙදවීමට පියවර ගෙන තිබෙනවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ එම ඒ අනුව වැලිකඩ කොළඹ මැගසින් සහ රිමාන්ඩ් බන්ධනාගාර සඳහා එම නිලධාරීන් යොදවන බවයි බන්ධනාගාර රණවියන් ඒ තුල සිට විවිධ විසමාචාර ක්‍රියා සිදු කරන බවට අනාවරණ වීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ඇතැම් රණවියන් බන්ධනාගාර තුල සිට මනුෂ්‍ය ඝාතන මෙහෙයවීම, කප්පම් ගැනීම සහ මත්ජාවාරම් පවත්වාගෙන ගිය අතර ඒවා මැඩපැවැත්වීමයි නව වැඩපිළිවෙලෙහි අරමුණ වී ඇත්තේ. එහි එක් අදියරක් ලෙස හඳුනාගත් සංවිධානාත්මක අපරාධ කළේ සමාජිකින් පිරිසක් බුස්ස බන්ධනාගාරයේ වෙත යොමු කිරීමට පියවර ගත්තා. තවත් අදියරක් ලෙස බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබා දීමටයි පියවර ගත්තේ. එවැනි විසමාචාර ක්‍රියා මැඩලීමේ අරමුණින් තවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් ප්‍රතිවරයා එක්ව පියවරගෙන තිබෙනවා. ඒ අනුව හඳුනාගත් බන්ධනාගාර කිහිපයක් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළ අතර මෙවර විටත් බූස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එහි තවත් අදියරක් ලෙස වැලිකඩ කොළඹ මැගසින් සහ රිමාන්ඩ් බන්ධනාගාර සඳහා මෙහෙයුම් රාජකාරී වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ඇති. ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රති විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවන බවයි අනදින නිලධාරී වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේ. මේ අතර දිවෙනපුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව වේයන්ගොඩ කුමල් ඔළුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට T56 වර්ගයේ උණ්ඩ 30ක්, මැගසින් එකක්, නිලැඟුම් කටු තුනක් සහ කඩුවක් සොයා ගැනීමට වේයන්ගොඩ පොලිසියට හැකි වුණා. අදාළ නිවස යුදා හමුදා සෙබළකුට අයත් එකක් බවයි වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ. මේ අතර එපාවල පොලිසියද ඊයේ කළ මෙහෙමකදී එපාවල 15 කරුණ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 1ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් දෙදෙනා මෙම යතුරුපැදියෙන් එම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් එක් පුද්ගලයෙක් එපාවල අක්කර 20 ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙක් බව එපාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ අධිකාරී මහතා සඳහන් කළා. අනෙක් පුද්ගලයා එපාවල එළිය දිවුල්ලොය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔවුන් අද තමුත් ඒගම මහේස්ත්‍රාත්වරයා මොට ඉදිරිපත් කිරීමට නියමිතයි. පැලියගොඩ පොලිසිය හෙරොයින් ග්‍රෑම් 110ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් ග්‍රෑන්ඩ් පාස් සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සන්තකයේ තිබී මත්ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 154,000ක් නිරෝධාත දෙකක් ජංගම දුරකථන 6ක් සහ බැංකු රිසිට්පත් කිහිපයක්ද සොයා ගැනුණා. නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කළ මෙහෙමකදී කේරළ ගංජා සහ මත්ද්‍රව්‍ය මිශ්‍ර මාවා කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
बसनायर पलात बार ज्येष्ठ नियोज पोलिस पति देशपंद तेन्नकोन महतागे उपदेश पारिदी बसनायर पलात तुल गतु पै विसी हतर तुल दीकल विशेष मेहुं वलिन सेककरुवन एकदा सेकसी हतलिस एक दिनेक अत्तडंगोट गिनति बेनवा ओन अतर विविधगने अपराध करुवन सिटिन बवाई बसनायर पलात बार ज्येष्ठ नियोज पोलिस पति कार्यालय निकुत्कल निवेदन एक दैक्वेन्नी सुनु मद्रव्य प्रमाणयक लंगतबा गैनीम हो मद्रव्य वलट एब्बै वुवन वरद करुवन वी बंधनागार गत किरीम वेनुवट ओउन पुनरुत्थापनय किरीमे क्रमवेदयक सकस किरीमट बलापोरोत्तु वन बव अधिकरण अमात्य जनाधिपति नीतिज्ञ अली सब्री महता पवसनवा ए महता मे बव पवसुवे ईए बेरुवन प्रदेशय पवति उत्सवयकिन अनतुरुवाय दक्ष हुंद नायक नायकत्वयक रटट आवम हेमोटम एक होंदयि इन अपि इल्लनवा मे रटे जनतावगे जाति आगम कुलमेलबल दिहा विदरक बलन्नट एपा पोदुवे रट संवर्धने वेन्न पुलुवन् नम् आर्थिकय गोडनगन्न पुलुवन् नम् रटे आर्थिकय गोडनगला अपराध मेल्लन्न पुलुवन् नम् रटे आरक्षाव सुरक्षित करगन्न पुलुवन् नम् मुस्लिम्द सिंहलद देमलद नेवेयि हम देनाटम पोदुवे जीवत्व हेकि परिसरयक अपि निर्माणय करला देन्न तमयि गरु जनाधिपतिमागे दक्म पोदुकारयन्ट मरण दण्डनम क्रियात्मक वेन्ने कैबिनेट मंडले वसीन तीरने के लिए तो बारह पतला कारण आवा अदाहस ते कात्ती है ना लंकावे मानना दांडे ने और उदु पनाह किंग मित्र प्यात में कबेरा ने ඉතාමත්ම පොඩි කුඩු ප්‍රමාණයකට ඔව් අත්අඩංගුවට අරගෙන ඔවුන් සිරගෙදරට යවුවාට පස්සේ ඔවුන් සිරගෙදර තුලදී මහා ප්‍රමාණයේ නැත්යවුඩු කාර්යය හැටියට තමයි එළියට ඒ වෙනුවට අපිට පුළුවන් නම් ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා මත්ද්‍රව්‍ය වලින් ඔවුන් ඉවත් කරගන්න මම හිතනවා ඒක තමයි අපි කළ යුත්තේ කියලා ඒකට නීතිමය බාධා එකක් දෙකක් තියෙනවා ළඟදි දවසක බලාපොරොත්තු වෙනවා නාම රාජපක්ෂ ගරු අමාත්‍යතුමත් එක්කත් එකතු වෙලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එතුමා දැනටමත් මාත් එක්ක සම්බන්ධ සාකච්ඡා කරා නීති මේ වශයෙන් කරන්න මේවා අර නීති මේ කරුණු හින්දා එක දවසට මට හිතන විදියට කරන්න බෑ පොලිසියෙන් ඇතුලෙන් තමයි විචාලතම ඉල්ලීම තියෙන්නේ මේ හොර කරන මිනිස්සු ටික අල්ලලා දීලා කුඩු වලට සම්බන්ධය අල්ලලා දීලා අපේ නම මෙක්ලියර් කරන්න කියලා ඒ හින්දා තමයි අපි මේ ක්‍රමවේදයට මැදිවත් වෙලා පාර්ලිමේන්තු මංගල සසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියදාහස් පළ කළා විග්නේශ්වර මහත්තයාට කියන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා නැවත මේ රට අමු සොහොන් පිටිනයක් ලේ විලක් බවට පත් කරන්නට කොහෙත්ම ලෑස්ති වෙන්න එපා අන්තවාදී දේශපාලන පක්ෂය දේශපාලන නායකයින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි ඊතරම් කලබල විය යුතු නැහැ අපිට පේන බොහොම පැහැදිලි කරුණ තමයි රටේ සාධිෂේ බහුතරයක් දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඊටම සාමකාමී වටපිටාවක සිංහල ජනතාව සමග සහයෝගයෙන් මිත්‍රත්වයෙන් වැඩ කරන්නට ලැහැස් වෙලා ඉන්න වකවානුවක් ඒ විග්නේශ්වර මහමැතිවරයාගේ ඒ ප්‍රකාශය අපි අහනවා विमल वीरवंश महत् इसरा मेटी देखा विमल वीरवंश महत् विघ्नेशन महामतिवर इलांग मेटी पीट पास वर्तमान देशपालन तत्व संबंधी पक्ष विपक्ष देशपालन को पक्षे किसी मंत्री नियोजने पक्षे नियोजने मंत्री अपगे परंपरा गण पक्षे संविधायक
එනිසා අපි විශේෂයෙන්ම අපි කියනවා 13 සංශෝධනයද 19ද 20ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වෙන්න පුළුවන් අයිතිය කෝටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමාත් රජයත් පක්ෂ ભેදකින් තොරව ජාති ભેදකින් තොරව මේ රටේ පුරවැසියන්ට ලබා දෙනවා පාලසිරිසේන මහත්තයාටත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් UMP කාර්යයට කොකාපෙන්නේ නෝපෙගේ සාපය සබා ධර්මයේම දීලා තියෙනවා මහ පොළවේ උස්ස පොළවේ ගහලා තියෙනවා UMP කාර්යයට කරපු සාපේ හොඳ වැඩේ කියලා තමයි මම කියන්නේ ඉතින් දැන් අලුත් ප්‍රියස්තාවක් හදනනේ කතා කරන්නේ එතකොට ඔක්කොම බලන්න පුළුවන් මේ ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන කාරණා අනිත් සියල්ලම සැලකිල්ලට අරගෙන අපි රටට ඔබින නව ව්‍යවස්ථාවක් හදනවා අවුරුදු 72ක් මේ රට දිනු කරන්න බැරි වෙච්ච හේතුන් හඳුනාගෙන අද නවීන තාක්ෂණයට නවීන ලෝකයට ගැලපෙන ආකාරي ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම තමයි අපි බලන්නේ ගල්කිස්ස මොහොදු තීරයේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේගිලි ජීවිතාක්ෂයටපත් වුණා. තරුණයින් හත් දෙනෙක් දියනෑමට ගොස් තිබූ අතර ඔවුන්ගෙන් පස් දෙනෙක් බේරා ගැනීමට ජීවිත ආරක්ෂක නිලධාරීන්ට හැකියාව ලැබුණා. අදාළ තරුණයින් හත් දෙනා ඒ පස්වරුවේ එම ස්ථානයේ දියනෑමට ගොස් තිබුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන් වන ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයේ සිටි නාවික හමුදා කිමිදුම් කරුවන් සහ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව ඉන් පස් දිනක බේරා ගැනීමටයි කටයුතු කර තිබුණේ. ඒ අතරින් තරුණින් දෙදෙනෙක් අතුරුදන් වූ අතර ඉන් එක් අයෙකුගේ මලසිරුරක් සොයා ගැනීමට හැකි වුණා. 19 හැවිරිදි ඔහු පූඩලුවේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිසිය සඳහන් කළා. අදාළ තරුණ පිරිස දියනෑමට ගිය ස්ථානය අනාරක්ෂිත බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. නාන දෙන්නේ කොච්චර කිව්ව මිනිසුන්ට කියන දේ කාන්නෙත් නෑ නෑ ඇවිල්ලා උරෙන් නානවා ඉතින්. මේ පෙරේද තෙලවල තියෙන මිනිසුන් මේ කැල්ල කට්ටිය. ඒ නාන නාතම අරෙන් ගිහින් නාලා තියෙන. පෙරලදරයි මෙතන බල ගෑයෙනවා. බයි කියන ගා නාන්න එනවා බෝට්ලු මෙතින් කඩවත්ලක් නෑ ඇරෙ මිනිසුන්ට එන්න. කොච්චර කිව්ව තහන්නෙත් නෑ ඉතින් වෙනා කරන්ත පව්. ඇහැලියගොඩ නගරයේ විලඳසල් දෙකක අද උදෑසන ගින්නක් කටගෙන තිබෙනවා. ගින්නෙන් එම විලඳසල් මුළුමනින්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ඇහැලියගොඩ නගරයේ පාවහන් විලඳසලක සහ ගෘහභාණ්ඩ විලඳසලක මෙම ගින්න හටගෙන තිබෙනවා. අද උදෑසන 8:30ට පමණ ඇති වූ මෙම ගින්න ඇහැලියගොඩ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ක මැඩ පැවැත්වීමට කටයුතු කළා. निश्चित वशन वर्तमान अतिवीति मेन व्याकूल तत्व सलका बल बहु पार्श्वयां तमावेतिन कल इल्लिम्मलट कन्देमिन एक्सत् जातक पक्षे अभिवृद्धिय वेनुवेन नायकत्व अभियोगे बार गणीमट सूदारम बव करु जयसूर्य महता पवसनवा निवेदनयक् निकुत् करमिन एतुमा मे बव पवसा तिबेनवा අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වයක් ලබා දුන් ජාතිකවාදී දේශපාලනඥයින් තුලින් බිහි වූ එක්සත් ජාතික පක්ෂය සහ සමස්ත පාක්ෂිකයා වර්තමානයේ වන විට පත්ව ඇති තත්ත්වයේ පිළිබඳව සලකා බලා ඉදිරියේදී පක්ෂ නායකත්ව අභියෝගය බාර ගැනීමට සූදානම් බව කරු ජයසූරිය මහතා අදාළ නිවේදනය මගින් දන්වා තිබෙනවා. ගරුතර මහා සංඝරත්නයේ සහ සෙසු ආගම්වල නායකින් සහ විවිධ පාර්ශවයන්ගෙන් තමා වෙත ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම තිරණයට එළඹි බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා. ඒ අනුව 1995 වසරේ සිට මෙරටට ශිෂ්ට සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උපරිමයෙන් කැප වුණාසේම පක්ෂේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් පක්ෂයට නායකත්වයේ දීමේ අභියෝගය බහර ගැනීමට තමන් සූදානම් බව වර්තමාන පක්ෂ නායකත්වයට මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට මෙලෙස කටයුතු කරන බව කරු ජයසූරිය මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. එම තීරණය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිකරුක දේශමාමක ජනතාව වෙනුවෙන් තමන් විසින් ගන්නා ලද තීරණයක් වන අතර මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු සියලු යුතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැපවන බවත් කරු ජයසූරිය මහතා යොමු කළ එම ලිපිය මගින් පවසා තිබෙනවා.
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් දවචාවාරමක නිරත වූ පුද්ගලයෙකු මොනරාගරදී අතරංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අතරංගුවටගෙන තිබෙන්නේ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. මොනරාගල හිඳිකුල ඩෝසර්වාඩිය ප්‍රදේශයේ නීති විරෝධීව ගස් කපන බවට මොනරාගල පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. පසුව එම තොරතුර ඔස්සේ මොනරාගල පොලිසිය නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ වටලනු ලැබුවා. එහිදී මෙම දවජාවාරම නිරත වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙලෙස කපා දමා ඇති තේක ගස් ප්‍රමාණය 150ක් පමණ වෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි පොලිසිය සඳහන් කළේ. ජාවාරම මෙය වූ පුද්ගලයා විසින් බලපත්‍ර ලබාගෙන ඇති ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථානයකයි මෙලෙස ගස් කපා ඇත්තේ. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් නොමැතිව මෙලෙස ගස් කපා ඇති අතර නීතියෙන් එම ගස් එක තැනකට එකතු කළ නොහැකි වුවත් එම අවසරය නොමැතිවත් ඔහු විසින් මේ විනාශය සිදු කර තිබෙනවා. සිදු කළ පරීක්ෂාවේදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් බලපත්‍ර ලෙස බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ගස් කැපීම සිදු කර ඇති බවයි. අතරංගුවටගත් පුද්ගලයා මොනරාගල හිඳිකුල ප්‍රදේශයෙන් පදිංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙක් වන අතර ඔහු අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. කුරුණෑගල පෞරාණික රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අතරංගුර ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම හෙට දින දක්වා කල් දමන බව අභියාචන අධිකරණයේ නිවේදනය කර තිබෙනවා. එම තීරණය අද දින ප්‍රකාශයටපත් කිරීම නියමිතව තිබුණා. හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ආසන්නයේ කසල බැහැර කිරීමේ ස්ථානයක් ඉදිකිරීමට යෝජිත බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් මත්තේගොඩ නගරයේ ඊයේ විරෝධාවේගෙන නිරත වුණා. පසුව ඔවුන් කසල බැහැර කිරීමට යෝජිත බව පැවසෙන ඉදුම පිහිටි ස්ථානය වෙත ගොස් එහිදී පැය 3ක කාලයක් විරෝධාවේගෙන නිරත වී තිබෙනවා. අදාළ උසස් නිලධාරීන්ට සහ අදාළ දේශපාලන අධිකාරියට කියන්න තියෙන්නේ අකුලම් පළයල්ලා මත්තේගොඩින් කුණුකන්ද මත්තේගොඩ කුණුකන්දක් කරන්න ආයි අපි උත්තර දෙන්නේ නැහැ මේක ඇතුලේ. ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේ ශාඛාවක් දමුළු නගරයේදී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණා. මුලතිව් ඔඩ්ඩු සුඩාන් පනික්කකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත වගාලින්දකට වැටී සිටි වන අලියක ගොඩ ගැනීමට මුලතිව් වනජීවී කාර්යාලයෙන් නිලධාරීන් කටයුතු කළා. බැකෝ යන්ත්‍ර ප්‍රයෝගී කරගෙන අලියා ගොඩ ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. පසුගිය 19 වෙනිදා මීරිකම නගරයේ ගරාජයකින් ආයුධ තොගයක් සමග අතරමුඩුගත් සැකකරු සිදු කළ අනාවරණයකට අනුව එම ගරාජයේම තිබී විදේශික නිෂ්පාදන परीक्षण ජනාධිපති කොමිසම අදත් රැස් වුණා. ඊට පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු අමාත්‍යවරියක වන තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ ලබා දීම සඳහා කැඳවා තිබුණා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිට ඇති එම කොමිසමට මෙසේ පැමිණියා. බන්ධනාගාර නිලධාරියෙක් සිදු කළ පැමිණිලකට අනුවයි තලතා අතුකෝරාල මහත්මිය එහි පැමිණ ඇත්තේ. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමක් කරලා තියෙනවා. බන්ධනාගාර නිලධාරියෙක් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විභාග කරන්න. ඉතින් ඒ මොකක්ද ඒ කරලා තියෙන්නේ කියන එක ගැන අපි විස්තර ලබාගෙන ඒ අනුව නැවත පෙනී සිටින කටයුතු කරමු. දැන් විදේශ පුවත්. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් කෝමා තත්ත්වයට පත්ව ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ලෝපුරා කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2.35 ලක්ෂය ඉක්මවා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 213ක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරස ආසාදිත වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2.35 ලක්ෂ 84 දහස ඉක්මවා තිබෙනවා. වෛරස හේතුවෙන් ලෝපුරා ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 8 ලක්ෂ 12 දහසකට අධිකයි. ලොව පුරා වසංගත තත්ත්වයක් පැතිරමින් පවතින අවස්ථාවක බෙලරුස් රාජ්‍යයේ වැසියන් එරට ජනාධිපතිවරයාට එරෙහිව 15 වෙනි දිනටත් විරෝධතාවල නිරත වෙනවා. ඊයේ පැවැත්වුණු විරෝධතාවලට ලක්ෂ 2කට වැඩි පිරිසක්
දක්වසිටියා කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වැඩිම බලපෑම් මෙල්ල වූ ඇමරිකාවට සුලිකුණාටු දෙකක බලපෑම් මෙල්ල වුණු ඇති බවට කාලුගුණ බලධාරීන් අනාවැකි පළ කරනවා කාලුගුණ බලධාරීන් විශ්වාසය පළ කරන්නේ ඇමරිකාවේ ගල්ෆ් වෙරළ තීරයේ ආශ්‍රිත ප්‍රදේශයට මෙම බලපෑම එල්ල වනු ඇති බවටයි ලෝරා නම් සුලිකුණාටුව මේ වන විට හයිටි රාජ්‍යයට බලපෑම් එල්ල කිරීම ආරම්භ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් හයිටිහි පුද්ගලින් 5 දෙනෙක් ජීවිත රක්ෂයට පත් වෙනවා කැලිෆෝනියාවේ ලැබුණි තත්ත්වය තවත් උග්‍රතට හැරෙමින් පවතිනවා විදේශ මාධ්‍ය පවසන්නේ දින 9ක් ඇතුළත කැලිෆෝනියාවේ අක්කර මිලියන 1.1ක් ගින්නෙන් විනාශ වී ඇති බවයි ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්දි පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඇය සිය සහායකින්ට ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් පක්ෂයේ සභාපති ධුරයේ සිටීමට තමා කැමැත්තක් නොදක්වන බවයි. ක්‍රීඩා